සාදරයෙන් පිළිගන්නවා හාට් ටීවී බ්‍රදර්ස් කිචන් වෙත ඔබව. අද මම ඔයාලට කියලා දෙනවා ඉතාමත් ගුණදායි රෝග රාශියක් මගහරවා ගන්න පුළුවන් දේශීය වෛද්‍ය විද්‍යාවේදී ඉතාමත් සුලභව භාවිතා කරන පොකුරු වදමල් භාවිතා කරලා ඉතාමත් රසවත් පානයක් හදා ගන්න ආකාරය මම අද ඔයාලට කියලා දෙනවා. මේ වදමල් පානය හැමදාමත් බොන තේ කෝප්පය වෙනුවට, එහෙම නැත්නම් ඔයා බොන්න ආශ කරන පැණි බීම එක වෙනුවට භාවිතා කරන්න පුළුවන් හොඳ ආදේශකයක් වේවි. මම මෙතනදී වදමල් 20ක් විතර අරන් තියනවා. ඔයාලට කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. වදමල් තියෙනවා නම් වැඩියෙන් ගත්තත් ගැටලුවක් නැහැ. පොකුරු වදමල් වල ඖෂධීය වටිනාකම ගැන වීඩියෝ එකක් අපි ඉදිරියේදී දානවා. ඒකත් බලන්න. මුලින්ම වදමල් ටික මේ විදියට හොඳට පිරිසිදු කරගන්න. මොකද වදමල් වල දූවිලි තියෙනවා. ඒ වගේම පොඩි කෘමීන් ඉන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යෙන් පිරිසිදු කරලා ගන්න. මම මෙතනදී සම්පූර්ණ මල ගන්නවා මේ විදියට පිරිසිදු කරගෙන. ඔයාට කැමති නම් මේක පෙති විදියට කඩලා ගන්නත් පුළුවන්. ඊළඟට වදමල් ටික හොඳට මේ විදියට වතුර ටික බේර ගන්න. ඊළඟට මේ වගේ උස වීදුරුවක් අරගෙන ඒකට වදමල් ටික දාගන්න. ඊළඟට මද රස්නේ වතුර මිලිලීටර 1300ක් මම එකතු කරගන්නවා. ඒ කියන්නේ කෝප්ප වලින් ගත්තොත් 8යි කාලක් විතර. වතුර කෝප්ප 10ක් එකතු කරගත්තත් ගැටලුවක් නැහැ, රස තියෙනවා. සාමාන්‍යයෙන් උණු වතුර කෝප්පයකට වදමල් දෙකක් හොඳටම ඇති. ඊළඟට හැන්දක් භාවිතා කරලා වදමල් ටික මේ විදිහට පල්ලෙහාට තල්ලු කරගන්න. මම මේ ජග් එක වහලා විනාඩි 5ක් විතර තියාගන්නවා. එතකොට වදමල් වල තියෙන මේ වර්ණ ටික සම්පූර්ණ අපේ වතුරෙකට එකතු වෙනවා. මේ තියෙන්නේ විනාඩි 5කට විතර පස්සේ බලන්න වදමල් ටික තනිකර සුදු පාටට ඇවිල්ලා තියෙන්නේ. වදමල් වල තිබිච්ච රතු පාට ගතිය සම්පූර්ණයෙන් වතුර වලට ඇවිල්ලා තියෙන්නේ. දැන් හැන්දක් භාවිතා කරලා වදමල් ටික අයින් කරගන්න. ඔයා වදමල් වල පෙති කඩලා ගත්තා නම් මේ වෙලාවේදී ගොට්ටක් භාවිතා කරලා පෙරා ගන්න. බලන්න වදමල් වල සම්පූර්ණ පාට අයින් වෙලා තියෙන්නේ. එළියට ගත්ත වදමල් වලත් තව වතුර ටිකක් තියෙනවා. මම මේ විදිහට තද කරලා මේ එන වතුර ටිකත් ආපහු ආගේ වදමල් පානයට එකතු කරගන්න පුළුවන්. මල් වල ප්‍රමාණයට තමයි මේ වතුර අඩු වෙලා තියෙන්නේ. ඒ නිසා මම තව උණු වතුර කෝප්පයක් විතර එකතු කරගන්නවා. ඊළඟට සීනි මේස හැඳි 9ක් එකතු කරගන්න. ලුණු තේ හැඳි කාලක් එකතු කරගන්න. ලුණු සීනි රසය අනුව එකතු කරගන්න පුළුවන්. දැන් ලුණු සීනි දිය වෙන තෙක් හොඳින් මේ විදිහට කවලම් කරගන්න. මේ වෙලාවේදී ලුණු සීනි රස බලලා එකතු කරගන්න. ඊළඟට මම දෙහි ගෙඩියක ඉස්ම එකතු කරගන්නවා. මෙතෙන්දී ඔයාට දෙහි වෙනුවට ලෙමන්, හින්නාරං, නස්නාරං, පැණි දොඩම් වගේ ඕනම දෙයක් භාවිතා කරන්න පුළුවන්. දැන් මේ විදිහට හොඳින් කලවම් කරගන්න. ඔයාට සරසන්න අවශ්‍යයි නම් වදමලේ මණිපත්‍රය සහ නට්ට කොටස මෙන්න මේ විදිහට කපලා ග්ලාස් එකට ගහන්න පුළුවන්. අද අපි මේ හදපු ඉතාමත් රසවත් ඖෂධීය වටිනාකමින් අනූන මේ පොකුරු වදමල් පානය ඔයාගේ දෛනික පරිභෝජනයට උනත් භාවිතා කරන්න පුළුවන්. නමුත් ඔයා දියවැඩියාවට බෙහෙත් ගන්න කෙනෙක් නම් ඔයාගේ වෛද්‍යවරයාගෙන් හරි එමන් නැත්තම් දේශීය වෛද්‍යවරයෙක්ගෙන් හරි හොඳට උපදෙස් අරගෙන දිනපතා භාවිතා කරාට ගැටලුවක් නැහැ. ඉතින් ඔයත් මේ විදිහට හදලා බලන්න පොකුරු වදමල් පානය. හදලා මොනව හරි ගැටලුවක් තියෙනම් අපිට කමෙන්ට් කරන්න, අපි ඉක්මනටම උත්තර දෙන්නම්. මේ වීඩියෝ එකෙන් මොනව හරි දෙයක් ගත්තා නම් ඒකත් කමෙන්ට් කරන්න කියලා මතක් කරනවා. යාළුවන්ට බලන්න ෂෙයා කරන්න කියලාත් මතක් කරනවා. Heart TV අපේ YouTube channel එකත් subscribe කරන්න, අපේ Facebook page එක, Instagram page එක, TikTok page එක follow කරන්න, like කරන්න, comment කරන්න, ෂෙයා කරන්න. මේ වගේ රසවත් අලුත් වෙනස් විදිහේ වීඩියෝ එකකින් නැවතත් හමුමු. ස්තුතියි.